අයිබෝන් ඉතින් මම අද මේ වීඩියෝව ඔබලත් සමග බෙදා ගන්න සූදානම් වුණේ නැවත කොරෝනා වෛරසයේ විශේෂ වීමේ තත්ත්වය අපේ රටේ මේ වන විට දක්නට ලැබෙනවා ඉතින් මේ එක්කම නැවත ඔබට නිවාසවලටම වී සිටින්න ඒ වගේම කාර්යාල ගමන් බිමන් සීමා කරන්න ඒ වගේම තමයි අත්‍යවශ්‍ය බඩු භාණ්ඩ මිලදී ගැනීමකට හැරෙන්න වෙළඳපොළට යාම සීමා කරන්න ඒ වගේම තමයි පන්තිවලට විශ්වවිද්‍යාලවලට යාම සීමා කරන්න නවත්වන්න ඉතින් මේ ආදී වූ බොහෝ දේවල් පාලනයකින් යුතුව කරන්නට සිදු වෙලා තියෙනවා ඉතින් මේත් එක්කම ඔබගේ මානසික සෞඛ්‍ය පිරිහීමකට ලක්වීමේ හැකියාව ඉතාමත් වැඩි ඒ මොකද කියනවනම් අපි ගත කරන්න හුරු වෙච්ච ජීවිතයක් තියෙනවා ඉතින් මේ කොරෝනා උවදුරත් එක්ක වසංගතයක් විදිහට පැතිරලා යන මෙම ලෙඩත් එක්ක අපිට ඒ අපිට අවශ්‍ය ආකාරයට ජීවත් වීමට නොහැකිව පාලනයකට යටත්ව ජීවත් වීමකට යටත් වෙන්නට සිදු වෙලා තියෙනවා ඉතින් මේ හින්දා මම කල්පනා කරා ඔබත් සමග ඔබගේ මානසික ගැටලු තියෙනවා නම් මානසික රෝගයන්ට ගොදුරීමේ අවධානමක් තියෙනවා නම් ඔබෙන් මුදවා ගන්න යම් කිසියම් ක්‍රියාකාරකම් වල නිරත විය යුතුයි කියන එක විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මේ පැතිරීගෙන යන කොරෝනා වෛරසයත් එක්ක ඔබ මුලින්ම ඔබේ ආරක්ෂාව තහවුරු කර ගැනීම අත්‍යවශ්‍යයි ඔබ දන්නවා ඒ වෙනකොටත් අපිට සෞඛ්‍ය මාර්ගෝපදේශන හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් ඒ දේවල් වල ඒ ආකාරයටම නියලෙන්න කියලා මම ඔබගේ නිතා කරුණාවෙන් ඉල්ලා සිටිනවා. අපි දැන් අපගේ මානසික සෞඛ්‍ය ගැන කතා කරමු. විශේෂයෙන්ම මම කලින් වීඩියෝ එකත් ඔබත් සමග කතා කරා අපගේ සෞඛ්‍ය කියන එක පරිපූර්ණ වෙන්න නම් අපි කායිකව, මානසිකව, සමාජීය සහ ආධ්‍යාත්මික යන ආකාර හතරෙන්ම නිරෝගීමත් විය යුතුයි. මේ සංරක්ෂක හතරම අපේ සෞඛ්‍යයට නිරෝගීකමට බලපාන බව මම ඔබත් සමග සාකච්ඡා කළා. ඉතින් මේහි තියෙන වැදගත්ම සංරක්ෂකයක් විදිහට මම මානසික සෞඛ්‍ය කියන සංරක්ෂකය හඳුන්වා දීමට කැමතියි. ඒකට හේතුව තමයි අපේ මනස මුල් කරගෙන අපිට කායික රෝග ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මනස මුල් කරගෙන ඇතිවන්නා වූ සිතුවිලි නිසා අපේ සමාජීය සහ අධ්‍යාත්මික සෞඛ්‍ය යන දෙකටත් විශාල වශයෙන් බලපෑම් එල්ලෙන්නට පුළුවන් හැකියාව ඉතාමත් වැඩි. ඉතින් මේ නිසා අපි මානසික සෞඛ්‍ය පිළිබඳව ඉතාමත් සැලකිය යුතු කාලයක් තමයි ඉදිරියට එළමෙන්නේ. ඉතින් මම ඔබත් එක්ක ඉදිරියේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ ව්‍යසන තත්ත්වයක් එක්ක ඔබ ඔබගේ මනස හදා ගන්න ඕනි කොහොමද ඔබ ඔබට ඉලක්ක හදා ගන්න ඕනි කොහොමද ඒ වගේම තමයි අපි මේ පාලනයකින් යුතුව ගත කරන කාලය වඩාත් ඵලදායීව යොදාගෙන අපගේ අනාගතය සාර්ථක කරගන්න මේ පිටිවහලක් වෙන්නේ කොහොමද ඔබ මේ කාලයේදී ඔබව ඔබේ ළඟ ඥාතීන් වෙන්න පුළුවන් ස්වාමියා බිරිඳ වෙන්න පුළුවන් අම්මා තාත්තා වෙන්න පුළුවන් මේ සමග වැඩි වෙලා ගත කරන නිසාම ඇතිවන්නට පුළුවන් ගැටලු ගැටුම් මේව निराකරණය කරගෙන යහපත් ජීවිතයකට යොමු වෙන්නේ කොහොමද කියන එක සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් මතක් කරනවා මේ සියලු දේ පිළිබඳවම ඔබත් සමග නිරතුරුවම සාකච්ඡා කරන්න මම සූදානම් වෙනවා. ඒ වගේම තමයි ඔබට කිසියම් වූ මානසික ගැටලුවක් හෝ ලෙඩ රෝගයක් පිළිබඳව මගෙන් අහන්නට තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් විදිහට දාලා අහන්න අනිවාර්යයෙන්ම ඉදිරියේදී ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි ඔබට අවශ්‍ය කන්සල්ටේෂන් සඳහා මම සූදානම්. ඉතින් ඒ පිළිබඳවත් මතක් කරමින් අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා ඔබ සියලු දෙනාටම ආරාධනා කරනවා.